සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත ශ්‍රී ලංකාව ගැන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට වගවීම් සම්බන්ධ කාලරාමුවක් සකසන ලෙස යෝජනා ජනතා වැඩපිළිවෙල පෙරටම මේ අසරණ දුප්පත් රෝගීන් වෙනුවෙන් අපි සෑම අතින්ම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් ඉදිරි වසර 5ේදී ආර්ථික ඉලක්ක සපුරන බව අගමැති පවසයි. 29275 දෙනෙකු කොටු වූ පොලිස් මෙහෙයුම වර්ගවාදී මත ඉවත් කළ යුතු බව නවසීලන්ත අගමැති කියයි. මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද ඉදිරිපත් කෙරුණා. වගවීම් සම්බන්ධ ක්‍රියාවලීන් සඳහා නියමිත කාලරාමුවක් සකස් කරන ලෙස බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. International community support Sri Lanka so it could ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අපි සහාය ලබා දෙනවා. අපි ඒ ඉදිරිපත් කරලා තියෙන ගැටලු වලට විසඳුම් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියටම කරගෙන යා යුතුයි. ඒ සඳහා පැහැදිලි කාලරාමුවක් පැවත යුතුයි කියලා මම හිතනවා. අපිට කැපකිරීම තුලින් ඉලක්කගත ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව සමහර අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. මම හිතනවා ශ්‍රී ලංකාව අවශ්‍ය ක්‍රියාමාර්ග තුලින් පියවර ගනී කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව නිල වශයෙන් සභාගත කළා. සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙම යෝජනාවලියට ඇතුළත්. ප්‍රධාන කරුණු හතරක් යටතේ නිර්දේශ 22ක් ඒ සඳහා ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය වැඩි කිරීම, දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ආදී කරුණු ඊට ඇතුළත් බව වාර්තා වනවා. වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව මෙරට නියෝජිත පිරිස කරුණු දැක්වීම සිදු කළා. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපුණ මහතා හිදී අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වනු ඇති. බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති යෝජනාවක් මානව හිමිකම් කොමිසම වෙත හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ITN තීරණයේ වැඩසටහනට එක්වමින් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කලින් ආණ්ඩුවක් මේ මතුවෙච්ච සමහර ප්‍රශ්න සම්බන්ධයෙන් විවේචන සම්බන්ධයෙන් පියවර අරන් තියෙනවා. මේ ආණ්ඩුවත් පියවරක් තියෙනවා. හැබැයි මේ ගත්තේ දෙකේදී දැන් කලින් රජය ජාත්‍යන්තරයේ එක්ක තිබිච්ච ගනුදෙනුවේ ටිකක් නෙගටිව් එකක් තියෙනවා. වර්තමාන රජයට තියෙන පොසිටිව් එක. වර්තමාන රජයට තියෙන සහයෝගය වැඩි, ඒ වගේම ජාත්‍යන්තර සහයෝගීතාවය වැඩි. දැන් පරණ රජයේ ඒ හිටපු නායකයා වශයෙන් වර්තමාන විපක්ෂ නායකතුමා කල්පනා කරනවා ඇති මේක නෙමෙයි ක්‍රමේ. අපි ආවනම් අපි වැඩ කරන්නේ මෙහෙම නෙමෙයි. ඊට වඩා ටිකක් වෙන විදියකට කියලා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ අප්‍රෝචස් නැත්තම් මේ එළඹුම් දෙකක වෙනසක් තියෙනවා. ඉතින් දැන් ඒ විවාද තමයි මෙතන අපිට ගන්න ඕනේ. දැන් අපිට පේන විදියට ගත්තොත් හැම රටකටම මානව අයිතිවාසිකම් රැකීමේ වගකීමක් තියෙනවා. ඒක නොරැක්කොත් රටෙන් පිට ඉන්න බලවේගවලට ඇඟිලි ගහන්න ඉඩක් ලැබෙනවා. කිසිම රටක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ රටේ අභ්‍යන්තර කටයුතු වල පිටස්තරය ඇඟිලි ගන්න. උදාහරණයක් වශයෙන් මම හිතනවා මම ලංකාවේ පුරවැසියෙක් වශයෙන් මම කැමති නැහැ අපේ රටේ ප්‍රශ්න පිටරට ඇඟිලි ගන්නවා. මම හිතනවා ඒක විශ්ල ගන්න පුළුවන් හැකියාව ශක්තිය අපිට තියෙනවා කියලා. හැබැයි අපි අසමත් වෙනවා නම් ප්‍රශ්නේ එළියට යන එක වළක්වන්න බෑ. මැදින්පුර 15ක පොහොය අදයි දිවයින පුරා විහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරතරි කර ගනිමින් බුදුරජාණන් වහන්සේ පළමු වරට රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කළේ අද වැනි මැදින්පුර 15ක පොහෝ දිනකයි. එම ගමනට රහතන් වහන්සේ 20000ක් සහභාගී වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගැනීමට ශුද්ධෝදන රජතුමා දහස් බැගින් පිරිස් නව වතාවක් බුදුන් හමුවට යැවූ අතර එම සියලු දෙනා ධම්ම අවබෝධය ලබා සසුනට ඇතුළත් වූහ. අවසන් වරට යැවූ කාළුදායි ඇමතිවරයා ඇතුළු දහසක පිරිසද පැවිදි වී ශුද්ධෝදන රජුගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ කිඹුල්වත් පුර ගමන සිදු විය. ශාක්‍යයන්ගේ මානෙ බෙදීමට බුදුරජාණන් වහන්සේ මෙහිදී යමා මහ පෙළහර පෑහ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෙසන්තර ජාතකයේ ශ්‍රවණය කළ ශාක්‍ය වංශිකයින් ධර්ම අවබෝධය ලබාගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. සත්‍යවිරදී රාහුල කුමරු පැවිදි කරවීම, මහා ප්‍රජාපති ගෝතමීය සෝවාන් ඵලයට පත්වීම ඇතුළු ශාසනික කටයුතු රැසක් මැදින්පුර පොහෝ දිනයේ සිදු වූ බවද සඳහන්. මැදින්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. ස්වාධීන රූපවාහිනිය සෑමපුන් පොහෝ දිනකම ගෙනෙන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලැබුවේ මහනුවර දෙගණ ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය පිල්හත මහානාම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සංවිධානය කර තිබුණා. නව ශ්‍රීලන්තේ ක්‍රයිස්ට් චර්ච් සමාධි විහාරාධිපති පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනය පැවැත්වුවා. තෙසත්තේ ඥාන පූජා පින්කමක්ද සංවිධානය කර තිබුණා. ITN FM මූලිකත්වයෙන් සෑම පොහෝ දිනකම ගෙනෙනු ලබන ශාසනාලෝක වැඩසටහනද පැවැත්වුණේ මහනුවර දිගණ ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේදී. සාමණේර වහන්සේට දහම් පොත් කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන් ඇගීමද මෙහිදී සිදු වුණා. අනුරාධපුර මෙත්සිරිසේ වෙන වකුගඩු රෝගී සහන සත්කාරක සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. වකුගඩු රෝග නිවාරණයට ප්‍රමුඛතාව දෙමින් කළ වැඩපිළිවෙල හමුවේ රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවා ශක්තිමත් කරන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. මෙත්සිරිසෙවන වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ පිහිටවා තිබෙන්නේ අනුරාධපුරයේ මහරෝහලට අනුබද්ධවයි. නව මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ජනාධිපතිතුමන් අතින්. රජයේ කිසිදු මුදලක් වැය නොකර ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක් යොදවමින් මෙය ඉදිකෙරුණා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු මුදල් යොදවමින් ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි ජාතික වකුගඩු අරමුදල පිට වූයේ. පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් 17000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සහිතවයි මෙම මධ්‍යස්ථානයේදී කර තිබෙන්නේ. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහාද මෙහි පහසුකම් පවතිනවා. දැනුවත් කිරීමේ දේශන ශාලා ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විතයි. ප්‍රතිආශ්‍රිත ජල පෙරණ යන්ත්‍ර අද වෙන විට අපේ ජාතික වකුගඩු අරමුදල යටතේ 601ක් හදලා ජනතාවට පරිත්‍යාග කරලා තිබෙනවා. මේ විදිහට වකුගඩු රෝගීන් සඳහා අපි පසුගිය අවුරුදු 4 තුල ඉහළම ප්‍රමුඛත්වයක් දෙමින් විශාල වැඩ කොටසක් කළ බව කියන්නට ඕනේ. මේ ප්‍රතිඵලයක් විදිහට අද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන වාර්තා තුල වකුගඩු රෝගීන්ගේ අඩුවීමක් පෙන්වුම් කරනවා. ඒ ඉතාමත්ම සතුටුදායක ආරංචියක්. කෝටි 100කට ආසන්න මේ මුදල් 7ක්වත් රජයේ මුදල් නොවේ. මම එදා අපේක්ෂකයෙක් විදියට පුද්ගලික බැංකු ගිණුමක් ආරම්භ කළා. ඒ පුද්ගලික බැංකු ගිණුමට මිලියන් 100 ගණනක් ජනතාව පරිත්‍යාග කළා. මම ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ 2015 පළවෙනි අයවැය යෝජනාව තුළ මගේ පුද්ගලික බැංකු ගිණුම ජාතික වකුගඩු අරමුදල වශයෙන් නම් කළා. ඒ රජයේ ජාතික වකුගඩු අරමුදල් වශයෙන් නම් කළා. මම ඉතාමත් සතුටු වෙනවා. රජයේ මුදල් 7ක්වත් වැය කරන්නේ නැතුව මේ විදිහේ විශාල ගොඩනැගිලි දෙකක් අද ඒ රෝගීන් විදිහට මේ ජනතාවට පරිත්‍යාග කිරීමට ලැබීම පිළිබඳව මා විශ්වාස කරනවා. ඉදිරි අවුරුදු කීපය තුළ මේ ගෙනියන වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරමින් මේ අසරණ දුප්පත් රෝගීන් වෙනුවෙන් අපි සෑම අතින්ම අපේ වගකීම් සහ යුතුයකම් ඉටු කරමින් රෝගීන්ගේ ප්‍රමාණය ඒ වගේම සම්පූර්ණයෙන් මේ රෝගය අපේ රටෙන් තුරන් කරන්න අපි සියලු දෙනාම කැපවීමෙන් වැඩ කරමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් අමාත්‍ය රාජිත සේනරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා. අපි ගිය මාසයේදී මහනුවර රෝහලට අනුබද්ධව එම ගොඩනැගිල්ල විවෘත කරා. ඒකට ජනාධිපතිතුමා මුදල් වෙන් කරා මිලියන 600කට වැඩිය. අද මෙම ගොඩනැගිල්ලට මිලියන 400කට වැඩි මුදලක් වියදම් කරා. ඒ කියන්නේ මේ ගොඩනැගිලි දෙකට විතරක් රුපියල් බිලියන 1කට වඩා වියදම් කළා තියෙනවා. මෙවරත් තවත් රෝහල් 45කට රුධිර කාන්දු යන්ත්‍ර ලබා දීලා වෙනම වාට්ටු ලබා දීමට අද මුදල් වෙන් කළ තිබෙනවා. මේ වසර අවසාන වෙනකොට අපි වකුගඩු උවදුර මැඩපැවැත්වීම සඳහා ජර්මනියේ ආධාරත් සමග සෑම රෝහලකටම අවශ්‍ය රුධිර කාන්දු යන්ත්‍ර 1000කට වැඩි ප්‍රමාණයක් අපි ආරම්භ කරලා මේ ප්‍රශ්නය निराකරණය කළ දෙනවා අහිංසක ජනතාවට. මේ අතර මිහින්තලයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාඩු නිකේතනයේ පිහිටවූ 601 වන ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධතිය ජනාධිපතිතුමා විවෘත කළේ දුරස්ත සංනිවේදන තාක්ෂණයේ ඔසේයි. ගෘහස්ත ජල පෙරණ රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණ ප්‍රදානයෙන්ම රුධිර පීඩන මාපක උපකරණ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමද සිදු කෙරුණා. වකුගඩු රෝගී නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් අතර පැවති තරගයේ ජයග්‍රාහකින්ට ත්‍යාග සහ සාතික පද්ද පිරිනැමුණා. මිත්සිරි සෙවන මධ්‍යස්ථානයේ ඉදිකිරීමට කැප වූ නිලධාරීන්ට ජනාධිපතිතුමාතින් සමරු තිළිණ පිළිගැන්වුණා. අනතුරුව ඉසුරුමුණිය විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි පිහිට වූ ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධතිය විවෘත කළා. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙති ප්‍රදේශවල රුපියල් මිලියන 800කට වැඩි පිරිවැයක් දරමින් ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධති 600ක් මේ වන විටත් ස්ථාපිත කර තිබෙනවා. මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා. ඉදිරි වසර 5 තුළ ආර්ථිකයේ පුළුල් වෙනසක් සිදු කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයෝජකයින් රැසක් මීට එක්ව සිටි අතර ඔවුන් යොමු කළ ප්‍රශ්නවලටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. It's IT, all these sorts of things. Basically to create employment. රටේ ආර්ථික වර්ධනයට ආයෝජන සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙල කීපයක් රජයේ මෙවැනි විටත් ආරම්භ කර තිබෙනවා. ආයෝජකින්ට බදු සහනද ලබා දිය හැකියි. ඒ සඳහා කෙටි කාලීන මින්ම දිගු කාලීන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය නිරන්තරයෙන් සූදානමින් සිටිනවා. I think we've done the first part. මම හිතනවා අපි මේ සඳහා අවශ්‍ය පළමු කොටස දැන් අවසන් කරලා තියෙන කියලා. අපිට තියෙන ඊළඟ පියවර තමයි ඉදිරි වසර 5 තුළ අපේ රටේ ආර්ථිකයේ වෙනසක් ඇති කිරීම. මම හිතනවා 2030 වන විට අපිට ණය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කියලා. ඒ තුලින් රටේ දල දේශීය නිෂ්පාදිතය නගා සිටවන්න කටයුතු කරනවා. අපේ රටේ තියෙන ප්‍රශ්නය විරකියාව නොවේ. බොහෝ දිනකට පෞද්ගලික අංශවල රැකියාවලට යොමුනට වඩා විශ්‍රාම වැටුපක් බලාපොරොත්තුෙන් රජයේ රැකියාවලට යොමුවීම අරමුණ වෙලා මිනිස්සු ආයෝජන කරන්න ඕන. ඒ වගේම අලුත් ක්ෂේත්‍ර බිහි කළ යුතුයි. මෙවන විටත් විදේශ ආයෝජන රැසක් සිදු කරගෙන යනවා. මේ ගමන තවත් වේගවත් කරන්න ඕන. පෞද්ගලික අංශවලට පුළුවන් වෙනසක් ඇති කරමින් රටේ ආර්ථිකයට දායක වෙන්න. මේ වෙනකොටත් අපි සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරගෙන යනවා. අපි රටේ සංචාරක ස්ථාන පිළිබඳව අපි දැනුවත් කළ යුතුයි. ඒකට හේතුව අපි ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා නොදීමයි. පසුගිය ඉරිදාත් අපි මාර්ග 200ක් විවෘත කළා. වරායේ නගරේ කටයුතු සිදු කරමින් පවතිනවා. චීනයේ සහයත් අපට ඒ සඳහා ලැබෙනවා. අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු බව කියන කඩුවෙල බබී හෙවත් ඉසුරු චමින්ද සමරතුංග නැමැති අපරාධකල්ලි සමාජිකයා පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඒ පොලිස් විශේෂකාර බලකාය සිදු කළ මෙහෙයුමකදී. මේ අතර දින 6ක් තුළ සිදු කළ රථවාහන මෙහෙයුම් වලින් රියදුරන් 29000කට වැඩි පිරිසකට නීතිමය ක්‍රාමාර්ගගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ මේ සැකකරු ඉසුරු චාමින්ද සමරතුංග නොහොත් බබි නමින් හඳුන්වන පුද්ගලයෙක්. මොහු ප්‍රින්ස් කොලම් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් වෙනවා. වගේම මොහු මේ වන විට සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයාගේ සමීපතමයෙක් වෙනවා. මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරෝයින් ග්‍රෑම් 650කට ආසන්න ප්‍රමාණයකුත් කේරළ ගංජා කිලෝ 1ක් සහ ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මොහුගේ මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක්ව කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම බෙලියත්ත පොලිස් වසමේ වෙඩිවැදී තුවාල ලබනවා. වයස අවුරුදු 45ක් පමණ වූ පුද්ගලයෙක් අමරකෝන් මනම්පේරිගේ කපිල ප්‍රියදර්ශන. මොහු බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරයෙක් වගේම බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ තුවාලකරු තුවාල ලබා වැටි සිටි ඇඳ යට තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණ බෝර 12 පතුරම් තුවක්කුවකුත් ඒ වගේම පතුරම් හතරකුත් මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නොයෙකුත් සැක සහිත තත්ත්වයන් යටතේ විමර්ශන සිදු වෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑකල්ල මොලකොඩ ප්‍රදේශයේදී සිදු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරෙන් තුවාල ලැබූ 7 දෙනෙකු කෑගල්ල මහරෝහලට ඇතුළත් කෙරුණා. අධික වේගී අනතුරට හේතුව බවටයි සැක කෙරෙන්නේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුයි. කතානායක කරු ජයසූරිය මහතා අස්කිරි පාර්ශවයේ හා රාමඤ්ඤනිකායේ මහානාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කතානායක කරු ජයසූරිය මහතා අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කතානායකවරයා වැනි දෑහිතකාමී දේශපාලනඥයින් කිහිප දෙනෙකු සිටියහොත් රට සංවර්ධනය කළ හැකි බව අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ මෙහිදී සඳහන් කළා. කතානායක කරු ජයසූරිය මහතා මෙහිදී කියා සිටියේ වෛරී දේශපාලනය තමා ප්‍රතික්ෂේප කරන බවයි. සියලු දෙනා එක්ව රට ගොඩනැගිය යුතු බවද කතානායකවරයා මහානාහිමියන් හමුවේ සඳහන් කළා. ඊට අනතුරුව කතානායකවරයා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. තංගල්ල ප්‍රාදේශීය සභාවේදී කළ නව කාර්යාල සංකීර්ණය ඇතුළත් දෙමහල් ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 56ක්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කෙරුණු අතර මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මොකද අපි හැමදාම විශ්වාස කරා සේවය කරන්න ඕන පහසුකම් එක්ක සේවය කරන පුද්ගලයා දාඩිය දාගෙන හිර වෙලා හිටගෙන ඉන්න දිනවනම් මේ සේවය අනිත් දවා ගන්න පුද්ගලයාට මේ සේවය දවා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම අවස්ථාවකදීම හැම රජයේ ගොඩනැගිල්ලක් මහත් කරන්න පහසුකම් දෙන්න ෆෑන් ඕන නම් ෆෑන් යා කන්ඩිෂන් ඕන නම් යා කන්ඩිෂන් ඒවා ලැබෙන්නේ. මේවා දැන් සමාජයේ සුඛෝභෝගී බාන්නම නෙවෙයි අනිවාර්යෙන්ම වැඩ කරන ජනතාවට ඒ පහසුකම් ලැබෙන්න ඕන කියලා විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරඟ කිරීම බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසනවා. රාජකීය පැවැති හරිමග නිදහසට මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද මහත්තයාට ජනාධිපති මැතිවරණය මෙහෙවේ බැසිල්. අදත් ගෝඨාභය මහත්තයාට මෙහෙවන්නේ බැසිල් නම් ගෝඨාභය මහත්තයාට අත් වෙන්නේ මහින්ද මහත්තයාට චිරණම මත තියාගන්න. මේ රටේ ජාතිවාදීව වපුරවපුර කවදාකවත් මේ සම්මතේ ගෝඨාභය මහත්තයාට දිරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මහින්ද මහත්තයාට නැත්ති මේ සරණං අඤ්ඤං කතෝලික මුස්ලිම් ජනතාව නෑ. ඔන්න ඕක තමයි පරම සත්‍ය. 2020 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය නැති වුණොත් පොහොට්ටුව දිනන්නද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ගන්න නම් පක්ෂ නායකයත් එක්ක එකතු වෙලා ඒ ගමන යන්න ඕන. ගෝඨාභය මහත්තයාට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අයලා තරම් කරලා දිනා ගන්න පුළුවන්. කිසිවෙකුගේ වහලු නොවන පුරවැසි පරපුරක් බිහි කිරීමට සෞඛ්‍ය අධ්‍යාපනය නිවාස වැනි අයිතීන් ලබා දීම පාලකයින්ගේ වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කලුතර වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. වලල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේදී කළ මෙරිල් කාර්යවසම් ගම උදාගම්මානය අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණා. සැඹට සෙවන යලි පිබිදින උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 182 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 22කින් සමන්විත ගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 231ක්. මේ රටේ සමස්ත ජනතාව බලාපොරොත්තු වෙන අභිමානවත් ජන ජීවිතයක්. හැම පවුලකම බලාපොරොත්තුව මේ අපි සැරසෙන්නට ඕන මේ රටේ සුඛිත මුදිත පවුල නිර්මාණය කරන්න. හොඳ සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය ලබා දෙන්නට ඕන. තමන්ගේම සින්නක්කර ඉඩමක ජනතාව අනේ සර් මට මේක දෙන්න කියන්නේ ඉස්සෙල්ලා අපි යන්න ඕන ජනතාව ළඟට ගිහිල්ලා අහන්න ඕන ඔබගේ ප්‍රශ්නය කුමක්ද? කවුරු හරි කියනවා නම් මේ ඉලක්ක කරා යන්නට අපිට බැහැයි කියලා. ඒක බොරුවක්. මේ රටේ ඕන තරම් සම්පත් තිබෙනවා. ත්‍රිපිටකයේ යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට අතුලත් කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් ඇසල වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපිරුම යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවේ කටයුතු ක්‍රියාත්මකයි. මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටිය විජිතනන්ද ස්වාමින් වහන්සේද නිවාස සිදු කිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිතනන්ද කුමාර්, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජෙනරාල් ප්‍රේමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබරන අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඩී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේවණ්ඩාර යන මහත්ම මහත්මීන්ද මෙහි සෙසු සමාජිකයින් වනවා. ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් තවදුරටත් රට පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. බංගලාදේශයේ චිතගුන් විහාරස්ථානයෙන් ගංගාරාම විහාරස්ථානයේ වෙත ලැබුණු කේශධාතුන් වහන්සේ අම්පාර මහවාපි විහාරස්ථානයේ වෙත වැඩම කරවීම සිදු කෙරුණා. එම විහාරස්ථානයේදී දින දෙකක් පුරා ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. අමාත්‍ය දයාගමගේ මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරෙනවා. පූජ්‍ය කිරිඳිවැල සෝමරතන ස්වාමීන් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදු කළා. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව දොම්පේ දෙල්ගොඩ පන්නවල විහාරස්ථ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කිරණ මුදල රුපියල් ලක්ෂ 40ක් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය ලබා දෙනවා. කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේදීද සර්වඥ ධාතු ප්‍රදර්ශනයේද පැවැත්වෙන්නේ ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙනුයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ කුරුණෑගල පොලිසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් එක්ව මෙය සංවිධානය කරනවා. කාරුණික හදවත් ඇති මිනිසුන් පිරිසකගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස කැස්පෑ පැටවුන් 700 දෙනෙකුට ජීවිත දානය හිමි වුණා. මෙම පුණ්‍ය කටයුත්ත සිදුවුණේ මැදින්පුර 15ක පොහොයේදී ඇති අද දිනේදී. මාතර සිට වැලිකම දක්වා වූ වෙරළ තීරය කැස්පෑවුන් බහුලව ගැවසෙන සුන්දර වෙරළ තීරයක්. එහි කැස්පෑ බිත්තර එක්ප්‍රෙස් කර විකිණීමේ ජාවාරමක් කලක සිට ක්‍රියාත්මක වුණා. වනජීවී නිලධාරීන් මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේදී හසු වූ කැස්පෑ බිත්තර සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. කැස්පෑ බිත්තර වලින් එළියට ආපු පැටව් 700ක් පමණ මුහුදට නිදහස් කිරීම සිද්ධ කරා. ඉදිරියේදීත් ප්‍රජාවගේ සහයෝගය ඇතුව මේ කැස්බෑවුන්ගේ බිත්තර ආරක්ෂා කරගෙන උන් මුහුදට නිදහස් කිරීමේ කටයුතු අපි ඉස්සරහට සිදු කරනවා. හරිම සතුටුයි. මේ පැටව් අද ඒගොල්ලන්ගේ වාසස්ථාන කරා පිටත් වුණා. මම ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් කැපවුණු සියලු ශ්‍රී ලාංකිකයන්ට. ජීවයක් නොලපාම මිනිසුන්ගේ කුස තුළට යාමට සිටි මෙම කැස්පෑ පැටවුන් අදවැනි පුන් පොහෝ දිනක ඔවුන්ට වෙන් වූ නිජ බිමකට නික්ම ගියේ සැබෑ නිදහසද සමගින්. විදුලි බල සැපයීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන කරුණු අසත්‍ය බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. විදුලි බල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කරුණු පැහැදිලි කළා. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විකංශාරණය වන ප්‍රවෘත්තියක් ඒකෙදී පෙන්නනවා. විදුලි බලය ඉතාමතා යම් කාල සීමාවක් කාලසටහනක් අනුව විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරමින් පවතිනවා කියන කාරණාව. සභාපතිවරයා විදියට නම් කරලා තියෙන්නේ මම හිටපු සභාපතිවරයෙක්ගේ නමක්. මේක පරණ වාර්තාවක්, මේක මේ අලුත් වාර්තාවක් නෙවෙයි. ඒ නිසා මහජනතාව නොමග යවන පසුගිය දින දෙක තුල සමහර ප්‍රදේශවල විදුලි බිඳ වැටීම් සිදු වුණා. ඒක පද්ධතියේ ස්ථාවරත්වය සමතුලිතභාවය ආරක්ෂා කරගන්න අපි කරපු තාක්ෂණික මේ කටයුත්ත. ඉතිහාසයේ වැඩිම විදුලි ඉල්ලුමක් වාර්තා වුණා ගිගාවට් පැය 47.7ක. තීරණයක් අරගෙන අපි විදුලි කප්පාදුවකට යාමට විදුලි ඉල්ලුමට අවශ්‍ය කරන සරිලන ධාරිතාවයේ පද්ධතියට එකතු කරන්න කටයුතු කරමින් පවතිනවා. ඉතින් මේක අභියෝගයක් තියෙනවා. ජල විදුලි බලාගාරවල තත්ත්වය ජන ධාරිතාවේ සීමා වීමේ තත්ත්වය තුළ අපිට තාප බලාගාර වලින් තමයි මේ ධාරිතාවේ සම්පූර්ණ කරන්න වෙන්නේ. මොකද අපි දිගින් දිගටම මහ ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියා විදුලි අරපිරිමැස් මෙන් භාවිතා කරන්න කියලා. දිගින් දිගට මේ ඉල්ලීම තවවත් කරනවා. අපි උත්සාහ කරන්නේ අඛණ්ඩව විදුලි සම්පාදනය කරන්න විදුලි කප්පාදුවකින් තොරව. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk।